සිරදනාරපතිරුවන් සරණයි අද දිනත් අප සම්බන්ධ වන්නේ විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථය ඇසුරින් කායගත සතිය පිළිබඳ කෙරෙන ධර්ම සාකච්ඡාව සමගයි අපිට තියෙන අද 7 වෙනි පාඩම පිටුව 368 අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපි මේ වෙනකොට අපි අර මහා අපි ගිය සතියේ කතා කරා මහා හත්ති පද උපම සූත්‍රයත් මහා රාහුලෝවාද සූත්‍රයත් පිළිබඳව අපි සාකච්ඡා කරා මොකද මේ මේ ග්‍රන්ථයේ මේ මේ කායගත සතිය පිළිබඳව ඒ සූත්‍ර දෙකේ පැහැදිලි කරන දින නිසා ඊට අමතරව අපිට තියෙනවා ධාතු විභංග සූත්‍රය සහ කායගත සූත්‍රය කායගත සති සූත්‍රය පිළිබඳවත් විස්තර කරනවා ඒ කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ මේ කර්මස්ථානය ඒ කියන්නේ කායගත සතිය නැත්නම් මේ කුණප කොටස් 32 මේ අපේ ශාරීරියේ හැදිලා තියෙන කුණප කොටස් 32 පිළිබඳව ආකාර තුනකින් මට්ටම් තුනකින් විස්තර කරනවා ඒ තමයි ඒවා ධාතු විදියට විස්තර මේ පිළිකුල් වශයෙන් විස්තර කරනවා ධාතු විදියට විස්තර කරනවා වර්ණ වශයෙන් විස්තර කරනවා එතකොට පිළිකුල් වශයෙන් විස්තර කරන්නේ සතිපට්ඨානෙ අපි ඒක කිව්වා අපි දැන්ටම සාකච්ඡා කරමු යනවා සතිපට්ඨානෙ පිළිකුල් වශයෙන් අපි ඒක නිසා ඒ මේක කායගත සතිය සතිපට්ඨානෙදී අපි කියනවා ඒක පිළිකුල් භාවනාව කියලා කියනවා එහෙමනම් නැත්තම් පටික්කුල මානසිකාරය කියලා හඳුන්වනවා ඒක සතිපට්ඨානෙදී ඊළඟට ධාතු වශයෙන් මේ ගුණප කොටස් 32 ධාතු වශයෙන් දේශනා පිළිබඳ දාසු ලෙස විස්තර කරපු සූත්‍ර තුනක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඒ තමයි මහා හත්ති පදෝපම සූත්‍රයත් මහා රාහුලෝවාද සූත්‍රයත් ධාතු විභංග සූත්‍රයත් එතකොට මේ තුනේ තමයි මේ කුණප කොටස් 32 ධාතු විදියට අරගෙන ධාතු කියන්නේ මොකද්ද සත්වයේ පුද්ගලයක් නැති ස්වභාවය තමයි ධාතු කියලා කිව්වේ සත්වයේ පුද්ගලයක් නැති ස්වභාවය ධාතු කියලා ඒ කියන්නේ දැන් මේවා අරමුණ ගන්න විදියනේ දැන් මේක තේරෙනව නේද මේ කියන්නේ ඇයි මේ පිළිකුල් වශයෙන් ධාතු වශයෙන් වර්ණ වශයෙන් කියන ආකාර තුන අරමුණ ගන්නා වූ විදි තුනක් ආකාර තුනක් දැන් තියෙම එක තියෙනනේ අපිට එක එක ඕන දෙයක් ගන්න පුළුවන් අපිට මලක් දකින්නකොට ඒකේ වර්ණ රසය විඳින්න පුළුවන් ඒකේ ඔව් ඒකේ සුවඳ විදියට විඳින්න පුළුවන් ඒක නැත්නම් ඒකේ හැඩය විදියට විඳින්න පුළුවන් නැත්නම් ලොකු කුඩා ස්වභාවය විදියට විඳින්න පුළුවන් නේද සමහර ඒවා අපි ලොකු නිසා ඒක වැදගත් කියලා හිතනවා නැත්නම් විශේෂ කොට සලකනවා සමහර ඒවා කුඩානි සමහර මල් ගත්තාම මල් ලොකු නිසා ඒක විශේෂ කොට සලකනවා සමහර ඒවා කුඩා නිසා විශේෂ කොට සලකනවා සමහර ඒවා රාත්‍රී පිපෙන නිසා විශේෂ කොට සලකනවා සමහර ඒවා දවල් පිපෙන නිසා විශේෂ කොට සලකනවා නේද එහෙම තියෙනවනේ මලක ගත්තාම අරමුණු විදියට ගන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද ආකාර ගොඩාක් ප්‍රමාණයක් තියෙන නේද ඕනම දෙයක අන්න ඒ වගේ මෙන්න මේ කුණප කොටස් 32 අපි උගන්න ආකාර භාගතුන් වහන්සේ තුන් ආකාරයකට විස්තර කරලා තියෙනවා. ඒ තුන තමයි මේක පිළිකුල් ආකාරයට අරමුණ විදියට අරගෙන කර්මස්ථානයක් විදියට ගන්නවා. මේ කුණප කොටස් 32 පිළිකුල් ආකාරයට ගන්නවා. ඒක පැහැදිලි කරන්නේ කොහෙද? සතිපට්ඨාන සූත්‍රයේ. මේ කුණප කොටස් 32 ධාතු වශයෙන් අරගන්න. ධාතු වශයෙන් කිව්වේ මොකද්ද? සත්වයේ පුද්ගලයෙක් නැති ස්වභාව වශයෙන් මේ කුණප කොටස් ටික අරගෙන අරමුණක් විදියට ගන්නවා කර්මස්ථානයක් විදියට ගන්නවා අරගෙන භාවනා කරනවා කර්පාවනා කර්මස් මේ යෝගාවචරයනේ ගන්නෙ මේවා එතකොට අරගෙන ඒක පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ සූත්‍ර තුනකේ මහා හත්ති පදෝපම සූත්‍රයේ රහා රාහුලෝවාද සූත්‍රයේ ධාතු විභංග සූත්‍රයේ හරිද ඊළඟට මේක වර්ණ වශයෙන් වර්ණ කියලා කියන්නේ කායගත සතියෙම තියෙන අපි ඒක ඉස්සරහට මේ කායගත සති සූත්‍රයේ තමයි වර්ණ වශයෙන් පැහැදිලි කරන්නේ අපි වර්ණ කියන එක තවදුරටත් ඉස්සරහට මොකද්ද මේ වර්ණ කියන එක ඒ සූත්‍රයේ මේ තේරුම් ගන්නකොට අපි පැහැදිලි කරගමු. ඒතකොට දැන් අපි අපිට තියෙන්නේ දැන් මේ ආකාර දෙකෙන් ධාතු විභංග සූත්‍රය ධාතු වශයෙන් පැහැදිලි කරන ධාතු විභංග සූත්‍රය ඉගෙන ගන්නත් ඊළඟට කායගත සති සූත්‍රය. කායගත සති සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකායේ තියෙන සූත්‍රයක්. එතකොට අපි බලමු ධාතු විභංග සූත්‍රය ධාතු වශයෙන් විස්තර කරපුත් තවත් එක් සූත්‍රයක් සූත්‍ර තුන අතරින් අනිත් සූත්‍රය තමයි ධාතු විභංග සූත්‍රය අපි ඒක බලමු පොඩ්ඩක් මතක් කරගෙන යමු
अभी विस्तर वशेम साकाचक्रे नम मूलिक अभी मुखद किल मे बल मुखद मे जात धातु विभंग सूत्रे की एक अभी मध्यमनिकाय सूत्र कियत्ती नोद मध्यमनिकाय सूत्र कियत्ती नोद इकसिय पनास देखा इकसिय पनास देख खांड की बेदेन वो तुणकट बेदेन ये तुण मुखद मूलपन्नासके मध्यमपन्नासके उपरीपन्नासके मूलपन्नासकेट सूत्र पनहाय मध्यमपन्नासकेट सूत्र पनहाय उपरीपन्नासकेट सूत्र पनास देखाय एवत् वर्गवशेन आय सूत्र दहाय गुडवल पहाकट बेदेनो एव एक अपि हंदुनो वर्ग कियला वर्ग कियला वर्ग पहाबेकिन तमाय पनह सकस वेन्ने हरिद एतकोट देन मे धातु विभंग सूत्रय आयति वेन्नी धातु विभंग सूत्रे आयति वेन्नी उपरिपन्नासके एकक तीन उपरिपन्नासके उपरिपन्नासके हतरवेणी वर्गे तमें अर सूत्र दुलाहा दुलाहा दहाय दहाय तिबुने अब हमें दहाय दहाय तिबुने हतरवेणी वर्गे तमाय शून्यत वर्गे सुंजतवर्ग ने विभांग वर्गे वेदना विभांग वर्गे विभांग वर्गे सूत्र दुलाहा अन्े वर्गेट तम सूत्र दुलाहाय अनीट अनील वर्ग दहाय दहाय गुड़वा विभांग वर्गेट दुलाहा मतगति आगन सामान्य सकील मतगति आगन यदगा विभांग वर्गे विभांग वर्गे सूत्र क्याख्यन वे दुलाहाक्यन ये दुलाहे दहावेन सूत्रे तमय धातु विभांग सूत्रे यदोट हतरवेणी वर्गे तमय विभांग वर्गे उपरीपन्नासके हतरवेणी वर्गे तमय विभांग वर्गे विभांग वर्गे सूत्र दुलाहाक्यन बवात् विभांग वर्गे दहावेन सूत्रे तमय मे विभांग धातु विभांग सूत्रे धातु विभांग सूत्रे तव अनितिकतीयन इलंगट अभी एक मुखाद किल बलम धातु विभांग सूत्र मेक वेदगत सूत्र मे वेदगत पोटसा अभी केटीएंग अभी पोटक एक सकील मुखाद किल बलम मे मुखाद तीयन किल मे मुलदी मे सूत्र देशनाक्रे खाटद किल बलम एक समय की बागतुन वहांसे रजगहानूर वेद वसन काली रजगहानूर सवेत्नूराय रजगहानूराय वेडिपुर हिटी खाली इकन बिंबिसार राजतुमागे राजधानी खाली दिना रात्रिय गतकिरीम संदहा भगवनम कुंभकार्यागे शालावट वेडमवा उहुके अवसरे लेब इही नतरव सेक कुंभकार्यागे शालावा मे शालावक्तियनो एक विवेक गान्न तमाय मे वडिन गमन विवेक गान्न अवसर अरगेन नैवतुना बागतुन वहांसे नोदेक बुदुगुण समूहे असा उन्वहांसे वेनुवेन पैविदिव सिटी पुक्कु साधि नम तव साध खालिम एम शालावट पैविन नतरव सिटी दें मे बुदुरजान वहांसे देखला नैतुव उन्वहांसे पिलिबंदव मे अहला वितराक देनगेन अहला देनगेन देखला ने अहला देनगेन उन्वहांसे वेनुवेन पैविदि वेला हिटिया कौद पुक्कुसाति कियन तौसा उन्वहांसे बागत उन्वहांसे वेनुवेन पैविदिले हिटिया पैविदिले हिटिया उन्वहांसेगे तोरतुरु विथराय दैनगेन हिटिया एहेम मे बुदु केनेक पहाल वेला इन्नवा किला तोरतुरु दैनगेन उन्वहांसे मे वेनुवेन पैविदिले हिटिया मे कुक्कुसाति तौसात ए वेलावे ए कुंभकार कार्यागे शालावे नवातान्न अरगेन हिटिया दैन मे रात्रि यन गमन नवातान्न गन्नुने रैट यन्न बैने अपे हर अंबलमक वगे इसर अंबल तिमुन अभी ये अंबलम वगे मे नवातन अरगेन हिटिया दिदना दिदनाम बहुवेलावक नोनिदा सिटी बैवीन बागतुन वहांसे पुक्कुसादि तवसाट कथाकोट बागतुन वहांसे पुक्कुसादि तवसाट कथाकर कथाकोट महन ओब खवरेक उदिशा पैविधि वीद ओबगे शाशुवरया खवर एक दय असुसेक बागतुन वहांसे अहुआ कौर वेणुवेन्द मे महानौने किल तमन श्रमण गौतमयान वहांसे उदिशा पविध्यु भवत् ये गौतमयान वहांसे तमागे श्राश्रुवरिया भवत् हेतमीय है एक मे बागतुनासे ये इन्न आकार अनुरगन वे मे बुधु के निकल उन्हांसे अर एक आकार उन्हांसे मे गमान संहार विलावट
रश्मि बुद्ध रश्मि विहिदेन आना अर सीलुम रश्मि धारावन विहिदेन आना इतना परसर पवा सकस्यन उन्हांस गमन करोट विनाशन हिम गमन करना पुलवान्हांसीट एम न तो कुड़ा मे रश्मिधारा वितर गमन करना पुलवा सामान्य गमन करना ये अवस्था विधि खाटवा अंदर गण बे मे बुधुरा जाना हंसे अंदर गण बे हिम उन्न हंसे आकार तुनक गमन करना तुनक आकार गमन ये अवस्था विधि ये अवश्यता अनुगतम हिम गमन करसे इकाली बागतुन वहांसे महान तोप ए सासुन वहांसे देख हेन अत्ते दई विचाल काली ये मैं हुआ देखला तीन वाद हंधुन के तीन वादे नेताई की लकी हुआ कहो देखिए मे पुक्कु साथी बामुना हेतु मिलितरु दिने माँ उदेश फैविद्यु मुहूट धर्म्या देशरा करमी सितु उन्वहांसे मे धर्म उहूट वादाल से अन्न एक मैं तो पुक्कु साथी बामुन तवस देशना कर धर्म का धातु विभांग सूत्र धातु विभांग सूत्र का देशना करे महान मे पुद्गलया धातु सयाग्द स्पर्श आतन हयाग्द सीते हसरी अटल सग्द पीटीम सतराग्द देंगुन्न पुद्गले गत्तहम बागतुन्वासी देशना करनवा ये पुद्गलया तुल मनोद तीयन्ने ओ तीयनवा धातु सया मंकी धातु सया धातु सया धातु सयान इट पे स्पर्श आयतन हया स्पर्श स्पर्श आयतन हया इट पे सीते ही हसरी मटलो सा सीते ही हसरी अटलो सा अटलो सा पिही टीम हतरा पिही टीम हतरा पिही टीम अतरा मे पुद्गलया तुल तीन मे आकार मे अभी दी मे साकाचाकर मज्जिमनिकाय दिखकीन पोत बौद्ध सांस्कृतिक मध्यस्था मे सरल सरलव मे लियवनु त्रिपिटके त्रिपिटके मज्जिमनिकाय देवनी पोते तीयन हा हत्स्य हेत्त एक कियन पिटुव पिटुवे तीयन धातु विभांग सूत्रे तमाय मे अपि साकाच्छा करन्ने एतकोट एकेदी धातु सहाय मोनवद धातु सहाय मोनवद धातु सहाय तमाय पटवी धातु आपो धातु वा तेजो धातु वायो धातु आकाश धातु विज्ञान धातु हय अपि हतरक दान्नोने नेद मनोवद पटवी पटवी आपो तेजो वायो आकाश विज्ञान अरे हाय इकाई देखाई तुनाई हतराई पहाय हाय अरे मैन मे हाय විදියට අපේ අපේ පුද්ගලයෙක් ගත්තාම මිනිස්සෙක් ගත්තාම මිනිස් ඕනම සත්වයෙක් ගත්තාම මෙන්න මේ හය විදියට බෙදා ගන්න පුළුවන් හරිද දැන් මෙතන අපි කියමු දැන් උපායදාය රූපණ කියලා ගත්තාම මේක ඇතුලේ මේක තියෙනව නේද තේරෙනවා ඉතුරු 24 මේක ඇතුලේ තියෙන බව පේනවනේ අයි මේ හතරෙන් ඒක හැදිලා තියෙන්නේ අපි උපායදාය රූප ටික මේක එකෙන් තමයි ඒ ටික හැදිලා තියෙන්නේ 16 6ක් එහෙම නැත්නම් ස්පර්ශ ආයතන ස්පර්ශන ආයතන 6ක් තියෙනවා स्पर्शन आयतन हाय मनोवद ओ
स्पर्श मुखद पश्यन पश्य मुखद चाकुसंपस्य हर चाकुसंपस्य अन्दी चाकु चाकुसंपस्य श्रोत संपस्य इलाट गहान संपस्य जीवा संपस्य इलासे काय संपस्य इलाट मानो मानो संपस्य हर हाय स्पर्श आयतन हयाक विधिट ग अब आयतन नवीन खलिंग मनोद आयतन ये कथा करोद बाहिरायतन हयाक विधिट एक हरी मिथन की स्पर्श आयतन स्पर्शवेन आयतन पश्य पीलिबंधता मे कि पश्य ओ पश्य पश्य की चैतसिकियाने पश्यवे चैतसिकिया दंडने पश्यवे चैतसिकिया एक ओरने स्पर्शवेन्न स्पर्शवेन अभिवर्ण अरमुना स्पर्शवेन्न पासुकांसपयाने पश्य अरमुवेन्ने बाहिरे अतुल्वेन अतुल्वेन दोरवाल कियत्तिनोद हयक्तिनो ए हयेन अतुल्वेला ए अतुल्वेला स्पर्शवेला स्पर्शवि स्पर्शवीम කරන්නේ මේ පස්සෙන් එතනින් එහාට තමයි අර විඥාණය පහළ වෙන්නේ හරිනේ ඒක ඉතින් අන්න එහෙම ස්පර්ශ ආයතන වගේ ගත්ත ආයතන ගත්තාම ස්පර්ශය වෙන ආයතනය නේද නැත්නම් පස්සෙ උපදින පස්සෙ හැසිරෙන ආයතන හයක් තියෙනවා අර අර හයම තමයි ඉතින් සිත් උපදින ආයතන හය ගැහුවත් මෙතන මේක වෙන්නේ ස්ථාන ద్వාර විදියට ගත්තත් සිත් උපදින ස්ථාන විදියට ගත්තත් ओ ये गता मे आयतन विधि अभी गाने तर स्पर्श क्रियाकरण हसीरेन आयतन विधिट हयाक्तिन हिम गाने बुलव हिम आयतन हया सीते हसीरीम अटलोसा सीते हसीरीम अटलोसाक्तिन ये अटलोस कहमद बागित वासी देशनाकराने मेसेम दोम सोमनास दोमनास उपेक्षायन तुम्नाकारें हसीरी හරිද ඊටට සොම්න දැන් හැසිරෙන එක්ක සොම්නස විදියට හැසිරෙනවා නැත්නම් ධොම්නස විදියට හැසිරෙනවා නැත්නම් උපේක්ෂා විදියට හැසිරෙනවා හැසිරීම් 18ක් ගැන කිය ඊට පස්සේ ඒක කනි තුන්නා හැතිරි කනින් ශබ්දාසා නාසයෙන් ගන්ධ දෙන දිවෙන් කියන්නේ ඇසින් රූප දැක කනින් ශබ්දාසා නාසයෙන් ගන්ධ දෙන දිවෙන් රස විඳ කයින් ස්පර්ශය ලැබ සිතින් ධම්මාරම්මන දෙන තුන් ආකාරයකට මේ විදිහට හැසිරෙනවා එතකොට මේක තේරෙනවද ඔව් එතකොට කොහොමද හැසිරෙන්නේ ඔව් දැන් සොම්නස් सोमनस दोमनस इट पासे उपेक्षा उपेक्षा इट पासे ओ असिन असिन इट पासे कानिन नासे दिवे शरीर मनसी अरे इतकोट तुंगार हसी मे अणु अटल साकार हसरी एत्ते कोमोट मे मेतन हया हय वेडिवेनवा तूणे उत्तरे एक असीन सोमनस सोमनस्साकार हसीरनवा दोमनस्साकार हसीरनवा उपेक्षाकार हसीरनवा खनिन सोमनस्साकार दोमनस्साकार उपेक्षाकार नासे सोमनस्साकार दोमनस्साकार उपेक्षाकार हरने दिवेन आय ते विधियतुन शरीरेन ए विधियतम तुन मनसेन ए विधियतम तुन इतकोट तुने हयेन वेडिनावा दहाट आकारेकिन हसीरीम तियेनवा हरने පැදිනේ එතකොට හැසිරීම් විදියට මේ පුද්ගලයා හැසිරෙනවා 18 විදියකට 18 විදියකට පැදිනේ හරි එතකොට
हसरी ඊට පස්සේ එසේම සතරාකාර පිහිටීම් මැත්තේ පිහිටීම් හතරක් තියෙනවා ඒ කියන්නේ පිහිටන්නේ ප්‍රඥාව සත්‍ය ත්‍යාගය සංසිදීම ඒ විදිහට සතරාකාර පිහිටීම් තියෙනවා ප්‍රඥාව ප්‍රඥාව සත්‍ය සත්‍යනේ සත්‍ය ත්‍යාගය त्यागे सह संसिधीम आकारे पीहिटीम हतरक्तियन दमे पुद्गलया प्रज्ञाव विधियट पीटनवा सत्य विधियट पीटनवा त्यागे विधियट पीटनवा संसिधीम विधियट पीटनवा पीटीम हतरक्तियन त्र मेन्न मे कोटस तमाय भागतुन वांसे मे धातु विभांग सूत्रे देशना करान्ने हरिद मूलिक කොටස මෙන්න මේ පුද්ගලයා පුද්ගලයාගේ මහන මේ පුද්ගලයා ධාතු සයක්ද ස්පර්ශන ආයතන සයක්ද සිතෙහි හැසිරීම් අටලොසක්ද පිහිටීම් සතරක්ද ඇත්තේය කෙලෙස් නැසූ මුනිතෙම සංසිදුනේය එතකොට මේ විදියට මේ කෙලෙස් නැසූ මුනිතෙම සංසිදුනේය ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේ වාග් සත්‍ය ආරක්ෂා කරන්නේ කෙලෙස් දුරු කරන්නේය केले संसिधी में हिक्मेन्ने मे वनाय धातु विभांगेय उद्देशे तर मेन्न मेक तमाय धातु विभांगेदी भागतुन वहांसे देशना कराते मुकाद कियाने महान मे पुद्गलया पुद्गले गत्तहम पुद्गलया धातु सयक्तिनवा स्पर्शायतन सयक्द सिते हसिरी मटलोसक्द पीटीम सतरक्द एत्ते केले नसु मुनितेम संसिधुनेय कियाने मे मुनितेम कियाने मेदा तौसाने यम संसिंदीम संधा पिलिवेल पिलिवेतकट बसगा उद्गलया ने तौसया तौसा तौसा कि लिखियाने अभी मुखरी सत्य सोया नेतां संसिंदीम सोया नेतां ओ प्रविष्ट ये संधा प्रविष्ट वेच्च उद्गलया मे हमेक्किना तम मे विदिर तेरी नैने मेक ओ हिम यान यम क्रिया पिलिवेतक यान पुद्गलया पुद्गलया तमें मे मुनितेम किल मेतन की हुए मुझे सांसिधुने प्रज्ञाव संधा प्रमादनवान्नी प्रज्ञाव लबागान्न प्रमादवेन्नी ना एवं क्रिया करनो वाग सत्य आरक्षा करान्नी इकने वाग सत्य की मुकाद बुरु किया हो अर हतरे मिदिन वाईगी निकने वाग सत्य सत्य किये नो सत्य प्रकाश करनो केलेस दुरुकराने केलेस सतिवेन देने नै दुरुकरणवा तीन केलेस दुरुकरण केलेस संसिधी में हिक्मेन्ने मे वना धातु विभांगे उद्देश्य कियला अर विस्तर टीक उन्न करण ईट पे हेम विस्तर टीक अभी उपम कर मे पहद्रिकरण या ने ईट पे ओकतमा वैटिका विस्तर कर लिखने पहद्रीकरणवा पहद्रीकरणवा इहम करला अंतिमटापि सूत्रे अंतिम कोटसट यानवा मेहम कियला मुकद वेन्ने अंतिमटम एकल्ली ओय ओन्ना वेटिक देशना करता विस्तर कला देशना करनो मेके टीएन क्यूवे अपि मे वेला इतुरु कर गन्न ओनसे दन्नोने मेके विस्तरे अपि मे कथाव अहला दियनोने कलिन इहम विस्तर कराट पस्से मुकद उने एकल्ली आयुष्मत् पुक्कुसाति कुलतेम मेम मागे तेम मागे श्रास्त्रुन वहांसे वेडिसेकाय हुनस्से नेगिट अन्ने तेंदि देनगत्ता मे वागतुन वहांसे किट देनगत्ता पुक्कुसाति मे तौसा देनगिन हुनस्से नेगिट सिवुरैकांस कोट पोरवा वागतुन वहांसे लंग धोत मुदुन तबा वेंद स्वामीनी मा वागतुन वहांसेट एवत्नि किया आमंत्रणे करन लद्दे तद्दे नोदनीमेनि ये वरदन मठ क्षमाकर्ण से क्वाय धन्वा सिये भागतुन्वहांसे कुलपुत्र उभगे वरद अपि पिलिगनिम यमेकु वरद पिलिगेन ईट पिलियम केरेनम एयिन मत्ते इम वरदिन मिदेन्ने नम ये वेडि दियुनुवट करुणेकाय वदाल सेक वरद्दक् करोत् इक पिलियर गेन पिलिगन्नवा कियला कियान्ने एक दियुनुवट हेतु वेनवा कियला कियन भागतुन्वहांसे अनतुरुव
කුලතෙම ස්වාමීනි මම ඔබ වහන්සේ සමීපයේ උපසම්පදාව ලබා ගන්න මේ කීය මහාන ඔබ පාත්‍ර සිවුරු සම්පූර්ණද කියලා අහනවා දැන් පාත්‍ර සිවුරු සම්පූර්ණ කියන්නේ පාත්‍ර සිවුරු තියනවද කියලා අහනවා ඇයි එහෙම අහන්න උපසම්පදාව වෙන්නේ ඒක අවශ්‍ය නැහැ ඔව් ඉතින් අර අර ඒහි භික්ෂු භාවය කියන කියන්නේ මොකද්ද ඈ ඔව් දකුණු අත තිබ්බ ගමන් අර සිවුරු පියුරු පාත්‍ර එවෙලෙම පහල වෙලා ලැබෙනවා අර ඇඳුම් ඔක්කොම අයින් වෙලා ඔක්කොම කෙස් රැවුල් නැති වෙලා සිවුරු ඇඳිලා පාත්‍රත් එක්කම වාගිතුන් වහන්සේ එහෙම කරගම දැන් ඇයි මේ පුක්කුසාදට ඒක කරන්න බැරි වුනේ ඔව් පෙර පෙර අටපිරිකර පූජා කළා නැහැ අන්න ඒක නිසා තමයි සම්පූර්ණද කියලා ඇහුවේ දැන් වාගිතුන් වහන්සේට ඒ ඒ පුක්කුස ඕනම පුත්කලෙක් ඒ තමන් විසින් ඒ ඒ කුසලය නැත්තම් ඒ පූජා කරලා ලබාපු කුසලය ලබාගෙන තිබුණා නම් තමයි භාගතුන් වහන්සේට මහාන කරන්න පුළුවන් ඒහි වික්ෂිපාවේ නැත්තම් මහාන කරන්න බෑ එතකොට මේ පුක්කුසාති තවුසා එහෙම පූජා කරලා තිබුණේ නැහැ ඒක නිසා ඒ වෙලේ ගේන්න වෙනවා යා ඒ පුත්කලට මහාන වෙන්න නම් හොයාගෙන එන්න වෙනවා හරිද එහෙම එන්න සිද්ධ වෙනවා නැත ස්වාමීනි මහාන පාත්‍ර සිවුරු සම්පූර්ණ නොවේ නම් උපසම්පදා කළ නොහැකිය පාත්‍ර සිවුරු සොයාගෙන ඒවයි වදාළ කල්ලි හෙතෙම පාත්‍ර සිවුරු සොයාගෙන එනු පිණිස භාගතුන් වහන්සේ වැඳ පිටත්ව ගියේ ඒ අතර එක් දිනක් ඔහුගේ දිවිතර කළා ඊට පස්සේ මොකද හරකෙක් ඇවිල්ලා ඇනලා ඇනලා මරණයට පත් වුණා ඒ පුක්කුසාති महानेनी पुक्कुसाति भिक्षुव पंडितेकि धर्मदरेकि මෙතෙම අනාගාමී ඌයේ එහිදීම පිරිනිවන් පාන්නේ යයි වදාළසේක මොකද රහත් වුණාද අනාගාමී උනේ එත කොහෙවත් ඉපදුනාද කොහෙද සුද්ධාවාස බ්‍රහ්මලෝක බ්‍රහ්මලෝකේ ඉපදුනා ඉපදිලා එහෙම පිරිනිවන් පානවා ඉදිරිදී පිරිනිවන් පානවා මේ දේශනාව ඇසු සතුටු සිත් ඇති භික්ෂූ ඒ සොම්නසින් යුතුව पुक्कुसाति बमुना राहत्तुनाद अनागामिनाद अनागामिनुना अनागामिनुना राहत्तुने ने समहरलाट अपि राहत्तुना किलत् समहरलाट अपि हरियटम वरद्दला तेरुं गन्न अवस्था तीनवा හරි එතකොට ඒක තමයි ඒ කොටස තමයි ධාතු විභංග සූත්‍රය ධාතු විභංග සූත්‍රයේ පැහැදිලි කිරීම ධාතු විභංග සූත්‍රයේ කාටද කොහෙදද පැහැදිලි කරේ දේශනා කරේ රජගහනුවරදී භාගතුන් වහන්සේ විසින් දේශනා කරේ කාටද කුක්කුසාති තවුසට මේ දේශනා කරේ මොකද්ද ඒකේ කාරණා කීයක් තියෙනවද මූලික ධාතු 6ක් ස්පර්ශ රාදන 6ක් සිතේ හැසිරීම් 18ක් සහ පීඨීම් 4ක් පිළිවද තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ධාතු 6 තමයි පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව ආකාශ ධාතුව විඥාන ධාතුව ස්පර්ශ ආයතන 6 තමයි චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගහන සම්පස්සේ ජීවා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ සිතේ හැසිරීම් 18 තමයි සොම්නස් ධොම්නස් උපේක්ෂා ආකාරයෙන් ඇසින් ගන්නා අරුමුද කනින් ගන්නා අරුමුද නාසයෙන් ගන්නා අරුමුද දිවෙන් ගන්නා අරුමුද ශරීරයෙන් ගන්නා අරුමුද මනෝද්වාරයෙන් ගන්නා අරුමුද හැසිරිනා ආකාර 18කින් ආකාර 18කින් හැසිරෙනවා පිහිටීම් වශයෙන් ගත්තාම ප්‍රඥාව සත්‍ය තාගය සංසිධීම කියන පිහිටීම් හතරක් මේ පුද්ගලයාට තියෙනවා එතන මේ ආකාරයෙන් කාරණා හතරකින් මේ පුද්ගලයා පුද්ගලයා පිළිබඳ පැහැදිලි කිරීම තමයි මේ ධාතු විභංග සූත්‍රයේ දේශනා කරන්නේ. එතකොට ඒක තමයි මූලික කොටස. එතකොට දැන් අපි මේ ධාතු වශයෙන් දේශනා කරපු
දේ සූත්‍ර තුනක් අපි සාකච්ඡා කරා මහා හත්ති පදෝපම සූත්‍රයයි මහා රාහුලෝ වාද සූත්‍රයයි ධාතු විභංග සූත්‍රයයි ඊට පස්සේ භාගතු මේ භාගතුන් වහන්සේ වර්ණ වශයෙන් දේශනා කරනවා කායගත සති සූත්‍රේ කායගත සති සූත්‍රේ දේශනා කරනවා එතකොට ඒක බලමු අපි ඒක තියෙන්නේ कायगत सती सूत्र आईति वेन्नी उपरीपन्नासके उपरी मध्यमनिकाये उपरीपन्नासके दिवनी वर्गे नेता अनुपदवर्गे अनुपदवर्गे नवमी सूत्र अनुपदवर्गे नवमी सूत्र तमाय कायगत सती सूत्र एक तीयने मे ग्रंथये एक हयसी असु असुवेन पिटुवे तीयने अनुपदवर्गे नवमी सूत्रे उपरिपन्नासके अनुपदवर्गे नवमी सूत्रे तमाय कायगत सति सूत्रे इतर एक बलमु एक समय की भागतुन वहांसे सेवत नुवर जेवत जेतवनारहमे वेडवसन कल्ली दिनक सवस्भागेदी उपस्थान शालावे वेड सिटी भिक्षून अतर मेबंधु कथावक् विय සියල්ල දත් භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් කායගත සතියක් පුරුදු කිරීමෙන් මහත් ආනිසංස ගෙන දෙන්නේද ඒ ආශ්චර්යක යනු ඒ කතාවයි. දැන් ඔන්න සවැත් නුවර උපස්ථාන ශාලාවෙහි වැඩ සිටින භික්ෂූන් අතර දැන් මෙහෙම භික්ෂූන් එකතු වෙලා ඉන්නවා ශාලාවේ. මම හිතන්නේ ගියපු අය වෙනම එතන තියෙන ශාලාවක් දැකපු අය මේ දඹදිව වන්දනාගමන් ගියපු අය දකින්න ඇති හවස් යාමනේ භාගතුනාංශයේ දේශනා කරන්නේ එතකොට භාගික රැක්සෙලා වික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරගෙන භාගතුනාංශයේ වඩිනකම් එතකොට ඊට පොඩ්ඩක් ඉස්සරහින් තමයි තියෙන්නේ උන්වහන්සේගේ කුටිය මැදි මොකද ඒකට කියන්නේ අපි සුගන්ධ කුටිය විශේෂ නමක් තියෙනවනේ දේවරම් වෙහෙර देवराम मेहर के लिए कियाने भागतुनास के गेतवना रामे कियाने लुकु आरामे अकने ये लारामे अतुले थी ये नवा उन्हाँ से के वैनमा उन्हाँ से वैन ही थी कुटिये एक उसकोट हादलती है ने एक विशेष विधिये ट हादलती है ने एक कोटा से तो मैं देवराम मेहर के लिए कियाने अब यहाँ लेती ना देवराम मेहरे गीता देवराम मेहरे कियाने जेतवनारामे अतुले उन्वहांसगे कुटियट तमय देवराम मेहर किल किया एक आसान तमय मे शालावती तुट एक हवस्या मे भिक्षुन रस्वेन रस्वलाइन वागतुन्वहांसे दम दिशी दहाम दिशी सदा वडिन का ये अवस्था भिक्षुन मे साकच्चाव करानी ඒ කර කර ඉන්නකොට තමයි භාගතුන් වහන්සේ වඩින්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි ධර්ම දේශනා කරනකොට භාගතුන් වහන්සේ මාතෘකාව ගන්නෙ අර භික්ෂූන්ගෙන්මයි සමහරවිට භාගතුන් වහන්සේ හිතලා කාරණා ධර්ම දේශනා කරනවා සමහරවිට ඒ භික්ෂූන්ගෙන් තමයි මාතෘකාව ගන්නෙ භික්ෂූන් සාකච්ඡා කර කර ඉන්න එකෙන් මාතෘකාව අරන් දේශනා කරනවා එතකොට අහනවා දැන් එහෙම සාකච්ඡා කර කර ඉන්න අවස්ථාවේ භාගතුන් වහන්සේ මොනවද මේ මේ වෙලාවේ කතා කර කර හිටියේ කියලා භාගතුන් වහන්සේ අහනවා විමසනවා භික්ෂුන්ගේ විමසලා එතකොට භික්ෂුන් කියනවා අපි මේක තමයි කතා කර කර හිටියේ කියලා එනකොට ඒක ඊට පස්සේ භාගතුන් වහන්සේ විස්තර කරලා දේශනා කරනවා අන්න ඒ වගේ එකක් තමයි මෙතෙන්දි තුනේ මේ එහෙම කතා කර කර ඉන්නකොට මේ අවස්ථාවේ භාගතුන් එතනට වැඩ ඒ කතාව අසා මෙසේව දාලසෙයි ඇහුවා මොකද්ද කතා කර කර හිටියේ කියලා එතකොට මේ භික්ෂුන් කියලා කිව්වා කියුවා සියල්ලදත් භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් කායගත සතියක් පුරුදු කිරීමෙන් මහත් ආනිසංස ගෙන දෙන්නේද ඒ ආශ්චර්යකි. ඒතර කායගත සතිය පුරුදු කිරීමෙන් විශාල ප්‍රමාණයක් ගොඩාක් ආනිසංස ලැබෙනවයි කියලා තමයි සාකච්ඡා කර කර හිටියේ දෙන. එහෙම සාකච්ඡා කර කර ඉන්නකොට තමයි භාගතුන් වහන්සේ වැඩි ඒ වැඩලා එහෙම වැඩලා ඇහුවාම කිව්වා මෙන්න මේක තමයි ඇහුවේ අපි සාකච්ඡා කරේ කියලා ඉන්න ඊට පස්සේ මේ කායගත සතියේ තියෙන ආනිසංස පිළිබඳව තියෙන දේශනාව තමයි මේ කායගත සති සූත්‍රය. එතකොට මේ කායගත සතිය කියලා කියන්නේ ඇත්තටම කය පිළිබඳව සිය පිටවෙන්නේ කායගත සති. කය සතිය සිහිය.
හරිනේ කය පිළිබඳව කිරෙන පවත්වන සිහිය නේද එතකොට අපි අතන කායානුපස්සනාව කායානුපස්සනාව මේ දෙකම එක ළඟින් යන්නේ නේද කායානුපස්සනාව අනුපස්ස ඒක අනුපස්සන කය අනුපස්සනා කරනවා එතකොට සතිපට්ඨාණයට තමයි අයිති වෙන්නේ කාය අනුපස්සනාව කාය අනුපස්සනා කරනවා සති පට්ඨාණය සතිය පිහිට වීම කය පිළිබඳව සතිය පිහිට වීම හරිනේ එතකොට කයට කය පිළිබඳ සතිය පිහිට වීම බොහෝ ප්‍රමාණයක් තියෙනවා අන්න ඒ බොහෝ ප්‍රමාණය තමයි මෙතන වර්ණ විදිහට ගත්තේ හරිනේද එතකොට පිළිකුල් විදිහට ගන්න එක අපිට තේරෙන්න ඕනේ පිළිකුලක් මේකේ තියෙන පිළිකුල් ස්වභාවය තමයි අපි පටික්කුල මනසිකාරයේ ඒ කොහෙද තියෙන්නේ සතිපට්ඨානෙම තමයි අයිති තියෙන්නේ ඒක හරිද ඊට පස්සේ අපි දැන් මීට කලින් සාකච්ඡා කරේ මහා හත්තිපදෝපම සූත්‍රයත් මහා රාහුලෝවාද සූත්‍රයත් ධාතු විභංග සූත්‍රයේ පැහැදිලි කරේ මේ කයේ තියෙන ධාතුමය ස්වභාවය පිළිබඳව කයේ තියෙන ධාතුමය ස්වභාවය ධාතුමය ස්වභාවය කියන්නේ මොකද්ද සත්වයේ පුද්ගලයේ නැති ස්වභාවය ඌ ධාතුමය ස්වභාවය පිළිබඳ කයේ තියෙන ධාතුමය ස්වභාවය පිළිබඳ තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ. ඒතර මේකෙදී වර්ණ වශයෙන් කියන්නේ කය විවිධ ආකාරයට අරගෙන අරුමුණු විදියට ගත්තා. අන්න ඒක අයිතර කායානුපස්සනාවේ තියෙන භාවනා ටිකම තමයි තියෙන්නේ. මොකද්ද? ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤ පබ්බය ඊට පස්සේ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතිකය. ඒ විදිහට ඔන්න එතනින් දේශනා කරා. අපි විස්තරට යන්නේ නැහැ. මොකද අපි ටික මේ වෙනකොටත් කරලා තියෙන්නේ. කායනුපස්සනාව කරලානේ තියෙන්නේ අපි. ඒකස අපි විස්තර වලට යන්නේ නැහැ ඒකේ. ඊට පස්සේ ඒකෙන් විතරක් නෙමෙයි ඊට පස්සේ අර ඒ භික්ෂුව ධ්‍යාන ඒකෙන් ඇවිල්ලා සමත ධ්‍යානය දාන වඩනවා සමත මේ අරමුණු අරගෙන කර්මස්ථානයේ අනුව ප්‍රථම ධ්‍යානය ද්විතීයික ධ්‍යානය තෘතීයික ධ්‍යානය චතුර්ථ ධ්‍යානය විදියට මේ අරමුණු වැඩිම පිළිබඳව භාගතුන් වහන්සේ මේ කායගත සති සූත්‍රයේදී දේශනා කරනවා. දැන් මේකේ මේ ආනිසංස නෙමෙයි කියන්නේ. කියන්නේ කායගත සතිය වඩලා ඒක ආනිසංස පිළිබඳනේ අර භික්ෂූන් කතා කරේ. කායගත සතියේ තියෙන කොච්චර උසස් බව කොච්චර උසස්ද ඒකෙන් බොහෝ ආනිසංස ලැබෙනවයි කියලා තමයි අර භික්ෂූන් සාකච්ඡා කරේ. දැන් ඒකට උත්තරේ තමයි මේ පැහැදිලි කළ භාගතුන් වහන්සේ දෙන්නේ. හරිද? එහෙම කළා දැන් අපි අර ටික කතා කරන්නේ අපි ධ්‍යාන ටික ගැනත් අපි දන්නවා අර මේ භාවනා ටිකත් අපි දන්නෝනේ ආනාපාන සතිය කොහොමද කරන්න කියලා අපි දන්නවා ආනාපාන සතිය ඊළාට ආනාපාන සතිය ඊළාට ඉරියාපත ඊළාට සති සම්පජඤ්ඤය ඊළාට පටික්කුල මනසිකාරය ඊළාට ධාතු මනසිකාරය ඊළාට නව සීවතිකය. ඊතර කීයක් තියෙනවද? 14යි. නව සීවතිකය 9යි අතන 5යි 14යි. ඒ 14 අපි විස්තර කරන්න යන්නේ නැහැ. අපි ගැඹුරින් සාකච්ඡා කරලා තියෙන්නේ මේ වෙනකොට. ඒ ගැන විස්තර දැනගන්න ඕන කෙනෙකුට පුළුවන් YouTube එකේ තියෙන විපස්සනා සතිපට්ඨාන විපස්සනා භාවනා කියන YouTube නැත්නම් වීඩියෝ පෙළ නැරඹුවොත් මේක පැහැදිලි මේ සතිපට්ඨාන විපස්සනා භාවනා කියන අතිපූජ්‍ය දෙවිනුවර ඥානාවාස ස්වාමීන් විසින් ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත ග්‍රන්ථය ඇසුරින් ඒ තොරතුරු ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේකෙදි ඒ ටික ඒ ධ්‍යාන හතරත් කියලා ඉවර වෙලා කියනවා මහණෙනි කිසියම් භික්ෂුවක් විසින් කායගත සතිය වඩන ලද්දේද සියලුම කුසල ක්‍රියාවන් ඔහු සතු වෙයි කුඩා කුඩා සියලුම ගංගාව මුහුද කරා යද්ද එමෙන් කිසියම් භික්ෂුවක් විසින් කායගත සතිය පුරුදු නොකරන ලද්දේද මාරතෙම ඒ භික්ෂුවගේ වැරදි නැත්නම් සිදුරු වැරදි සොයා බලයි නේද මෙතන මාර කියලා කියන්නේ අකුසලයට යොමු වීම නැත්නම් නරකකට යොමු වීම නැත්නම් හානියක් වීම අන්න ඒ වගේ අදහසක් මෙතන කියන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා
ඒ අදාළ පුද්ගලයාට ඒ එහෙම නොකරීදී මොකද වෙන්නේ? හානියක් වෙනවා. නරකක් වෙනවා. අවඩක් වෙනවා. කියන එක තමයි මේ මාරය කියලා බාගතුන් වහන්සේ දේශනා කරන්නේ. හරිද? මාරයගේ සත්‍ය වශයෙන් ඉන මේ මාර දිව්‍ය පුත්‍රයාගේත් අවවේ නැත්තම් එයාගේ මේ ගොදුරක් වෙනවා. නේද? उपमा බරින් යුත් ගලක් මත මැටි ගොඩකට හෙලූ කල්ලි සිදුරක් සැදෙන්නාත් මෙන් අන්න සිදුරු සෙරුණා අර බර බර බරින් යුත් ගලක් විතර බර ගලක් තෙත තියෙන මඩ ගොඩකට මැටි ගොඩකට වැටෙන මොකද වෙන්නේ සිදුරක් හැදෙනව නේද සිදුරක් හැදෙනවා ස්ථිර සිදුරක් හැදෙනවා සිදුරක් එහෙම හදන්න පුළුවන් ඒ කියන්නේ මේ පුද්ගලයාට හානි වෙනවා කියලා කියන්නේ මේ මාර්යා මේ භික්ෂුව කරා ඇතුළු වීමට සිදුරු සොයයි එහෙම වෙලා අන්න සිදුරක් හැදුණා ඊළාට වියලි දණ්ඩකින් ඉක්මනින් ගිනි උපදවා ගන් නොගන් නිතුවා වියලි දණ්ඩකින් ඉක්මනින් ගිනි උප නිපදවා ගන්නාසේ දැන් වියලි දණ්ඩක් වෙනනම් ගිනි ගැහෙන්න පුළුවන් නේද ඉක්මනින් ගිනි ගන්න පුළුවන් ඒ ගිනි ගන්න එක මෙතන කියන්නේ ගින්දර නරකක් විදියට පෙන්වන්නේ මෙතන උපමාවේ නරකක් ගිනි ගන්න එක නරකයි වියලි වුණොත්නේ ගිනි ගන්නෙ තෙත වුණොත් ගිනි ඉක්මනින් ගිනි එන්නේ නැහැ ඒතර ගිනි එන එක නරකක් විදියට පෙන්වන්නේ මේක දෙපැත්තටම අපි ගන්න පුළුවන් නරකක් සේ කායගත සති නොවන භික්ෂුව කෙරෙහි මාර්යා සිදුරු දකි හිස්සු මහ සැලියකට සැලිය කට ජලයේ ඉක්මනින් පිරිවිය හැකි පරිද්දෙන් කායගත සති නොවන පුත්කරයා කෙරෙහි මාර්යා සිදුරු දකි ඉගෙනේ අර මාර්යාට අතුල් වෙන්න ඉඩ තියෙනවා දැන් කලය ඇතුලේ නේද ඇයි පිරල නැහැ ඒක පිරල නැහැ පිරල තිබුණනම් පුළුවන්ද යන්නේ බෑ ඇතුළේනේ බෑ ඇතුළේනේ බෑ අන්න ඒ වගේ මේ උපමා ටිකක් කියනවා මහණේ කායගත සතිය වඩන භික්ෂුව කෙරෙහි මාර්යා සිදුරු නොදකි වඩන පුද්ගලයා කෙරෙහි සිදුරු නැහැ කො කෙසේ ඒ කෙසේද තද පුවරුවක් මත සැහැල්ලු නූල් පන්දුවක් වැටීමෙන් ඒ පුවරුව සිදුරු නොවන්නාක් මෙනි සැහැල්ලු නූල් පන්දුවක් ඇවිල්ලා තද පුවරුවක් මත වැටුණයි කියලා ඒ පුවරුව හානි වෙනවද නෑ වලවල් ඇදෙන්නෙත් නෑ හානි වෙන්නෙත් නෑ මොකුත් හානියක් වෙන්නේ නෑ හානි කරන්න බෑ ඒ කියන්නේ මෙතන අර මාරයට තමයි අර සැහැල්ලු නූල් පන්දු උපමා කරේ නේ එයාට බෑ හානි කරන්න අර තත් අර තද පුවරුව නිසා නේද යෝගාවචරය කවුද එතකොට යෝගාවචරය තද පුවරුව මාරයා නූල් පන්දු නූල් පන්දු ඊට පස්සේ ඒ පුවරුව සිදුරු නොවන්නත් මෙන් අමු ලීයකින් ගිනි නිපදවන්නට උනහක්කාක් මෙන් කායගත සතිය වඩන භික්ෂුව කෙරෙහි මාර්යා සිදුරු නොදකි දැන් මාර්යා ඇවිල්ලා ඕක තද අපි එතකොට තෙත තෙත අමු ලීය කවුද අමු ලීය කවුද යෝගාවචරයා යෝගාවචරයා දැන් අතුල්ලන්නේ කවුද ඇවිල්ලා මාරය අතුල්ලන වෙවිලා දැන් ගිනි එයිද ගිනි එන්නේ හරි එතකොට අමුලිය යෝගාවචරය යෝගාවචරය කොච්චර දැගලුවත් බෑ උන් ගිනි ගන්න බෑ ගිනි වෙන්නේ නැහැ ඇයි ඒ එහෙම අමු උනේ මොකද යා කායගත සිතේ වඩපු නිසා කායගත සිතේ වඩපු නිසා කොච්චර අතුල්ලුවත් ඔව් දැන් එහෙම අතුල්ල නැහැ ඉන්නෝනේ අපි ඇවිල්ලා එහෙම අතුල්ලන උත්සාහ ගන්නවා අපිට තරහ ගස්සන්න එහෙම උත්සාහ ගන්න එහෙම තරහ යන්නේ නැහැ හරිනේ කායගත සතිය වැඩුවා නම් තරහ යන්නේ තරහ ගස්සන්න බෑ තේරෙනව නේද මේ මොකද්ද කියන්නේ කියලා හරි මම හිතන්නේ එහෙම බැරි එක දැන්ට මේ වෙනකොට අත්දැකීමෙන් දැනලත් ඇති සමහරවල්ලා නේ දැන් අපි මේ කරපු වැඩසටහන් වල ප්‍රයෝජනය දැනෙනව නම් පොඩ්ඩක් හරි මේ අපි මේ කරපු දේවල් වල පොඩ්ඩක් හරි දියුණුවක් ප්‍රතිඵලයක් තියෙනවනම් අන්න එයා දැන් අර වියලි එක දැන් අමු වෙලා තියෙන්නේ අමු ස්වභාවය නේද ඒක තමයි මේ කියන්නේ කාටවත් ඇවිල්ලා අමු දාන්න බෑ ඒකයි හරි
කායගත සතිය වඩන භික්ෂුව කෙරෙහි මාරය සිදුනවා මේ දියෙන් පිරි ඉතිරි යන වාජනයකට තවත් දිය දැමිය නොහැකිසේ එතන කාටවත් ඇවිල්ලා ඔක දිය පිරලා තියෙනවා නම් කාටවත් ඇවිල්ලා තවත් මුකුත් දාන්න බෑ ඔකට පිරලා තියෙන ඒ වගේසේ කායගත සතිය වඩන භික්ෂුව කෙරෙහි මාරය සිදුරු නොදකි මහණෙනි යම් කිසි භික්ෂුවක් කායගත සතිය පුරුදු කෙරේ නම් හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කලයුතු නම් ධර්මයක් ඇත්නම් ඒ සියල්ල ගැන සිත නමයි බලවත් පුරුෂයෙකු පිරුණු දිය සැලියක් නමා ජලය ඉවතට යවන්නාත් මේඳ ඒ මොකද කියන්නේ මහණෙනි යම් කිසි භික්ෂුවක් කායගත සතිය පුරුදු කෙරේ නම් හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කලයුතු නම් ධර්මයක් ඇත්නම් ඒ සියල්ල ගැන සිත නමයි එතකොට ඒ එතකොට කියන්නේ අර නම්‍යශීලී වෙනු හරි ඒක තමයි කියන්නේ බලවත් පුරුෂයෙකු පිරුණු දියසැලේකින් නමා ජලයේ ඉවතට යවන්නාක් මෙන්ද බලවත් පුරුෂයෙක් පිරුණු පොකුණක බැම්ම බිඳ ජලයේ ඉවතට යවන්නාක් මෙන්ද රචාචාර්යේ කීකරු අශ්වයන් බැඳි රතයක් කැමැති තැනකට ගෙන යන්නාක් මෙන්ද එකී කායගත සතිය වඩන භික්ෂුව සියල්ල නුවණින් දැක ප්‍රත්‍යක්ෂ කොට ගන්නී इकान मेट मे कायगत सती वन भिक्षुअट मे यार हर दियो पीर बाजने के दीटी लेसी मारो इध लेसी लेसी पीरण पोकुन एलियट जलो नंग एक पीरण पोकुनक नंग लेसी लेसी एक चर मारे समाट उदय लगते नी वे नहीं खट पूर्वल नहीं उदय लगे मे उन्होंने वतर टीका क्या वागन खुलवा मे इट पे कीकर अश्वना इन्े ये रथाचार्य करदर आगती गिनी अवश्यता कीकर अश्वी अन्े वगेत माई मे कायगता सतीय वडप पुद्गल अट मे पुलवांग आट ओण ये आट हसुरुआ हसने तमंगे सीता निवेदन सीता हसुरुआ पुलवा तमंट ओण सीता हसुरुआ पुलवा हसुरुआ पुलवा महानेनी कायगत सतिय पुरुदु करन्ना एटिका कियली वरवेला दैं कियनो भागतुन वांसे महानेनी कायगत सतिय पुरुदु करन्ना वो भिक्षुव आन आनिसंद दहायक दहायक तीनो किला कियनो ए खवर दस्यक दिया नोएलीम नोएल्म नोएलीम नोएल्म अरतिय मेड पैवत्म देवनीयक भयानक अरमुनु मेड पैवत्वीम भयानक अरमुनक कहम एक मेड पावत्र दान अपि काट हरि गहन्न हितुनोत एक अपने तरह कविल गहानीतर तेक मेडपत्ता एक नरका मेडपत्ता भयानक अरमुन नोयसी भयानक अरुण नो नोयसवीम नो इवसीम उपन भयानक अरमुन मेडीम मिथन भयानक अरमुन इवस नोयसवीम की इवसीम वेन्नो ने मित्र मेके तीन मैं भयानक अरमुन मेडपेवत्वी में अरमुन मेडपत्न एनेक अरमुन आवा एक प्रतिक्रिया किरीम प्रतिक्रिया किरीम मेडपेवत्व एक युवसी में युवे ने युवसी में नितकोट युवसी में नेत्तां मुकदवे ने एक प्रतिक्रिया खरा नहीं එහෙම නැත්තම් ඒක තමයි මෙතන මං හිතන්නේ වෙන්න ඕන මෙතන මං හිතන්නේ මේ වචන අකුරේක මේ පැටලීමක් වෙන්න ඕන ඉවසීමනේ වෙන්න ඕන භයානක අරමුණ ඉවසීම උපන් භයානක අරමුණ මැඩීම දැන් ඒක තමයි පිළිවෙලින් කියලා තියෙන්නේ මේ භයානක අරමුණ මැඩ පැවැත්වීම භයානක අරමුණු නොයසමි නෙවෙයි ඉවසීම සහ උපන් භයානක අරමුණ මැඩීම සීත උෂ්ණ පිපා සා පිපාසා मेसी मधुर उधुर इवसीम मेवाइन मुकड़द योगावचरेट भावनाकन मनोदे प्रश्न सा पिपासायन वीत उष्णयन वा पिपासायन वेस मधुर उधुर्वेन वो मनोदरा इवसन मुनुद्वेन मे कायगता सती आनुभावे ओ रूपावचर ध्यान पहासुवेन लवीम रूपावचर ध्यान पहासुवेन लबान कुलवा का इट पास हेतेम अनेक प्रकार इद्धि लभ इद्धि विद लभंड पहासुवाक्नवा मे कायगता सती वड़ पूज इक बहो वे मिनीस् एट ए इर्दि इर्दी मिनी मिनी खन इक्म दिव्य श्रोत लभ अनुंगे दत् अनुंगे सिद्धन गणी
पूर्व निवास अनुस्मरण ज्ञाने लाई इग्जाति मेसे मे दश आकार आनीसंस जाति बला पुलवा पूर्व निवास निवास अनुस्मरण ज्ञाने इकृतमें मे आकार मे दश आकार आनीसंस कायगत सत्य वेडिवे लद हकी भागवतुन्वहांसे मे भिक्षुट देशना करना भागवतुन्वहांसे ये देशना वदाल काली महत्से सतुटपत भिक्षु ये सोमनसीन पिलिगत मेन मेटिक तमाय मे वर्ण वशेन कायगत सती देशना करबु कोटस तमाय मे कायगत सती सूत्रे पहदिली वेन्ने इतोट कायगत सती सूत्रे कौद देशना करे भागवतुन्वहांसे कोहेदिद जेतवनारामे देवरम हेरे निमे ओ उपस्थान शाला जेतवनारामे देवरम हेरे तमे बुद्धिजान वंशी कुटियट तमे देवरम हेरे कियाने देवरम हेरे कियाने एक भागतुन वंशी इट वेनम वेडइन्न कुटियक तियेनो इट इसरहा वेनम कुटियक तियेनो एकेदि तमे अनि एन मे काय हमु वेन स्थाने सामने पोड़ी पोड़ी स्थान आगती है कुटी देख कि हदलती पड़ी अरगे नगल उड़टे आड़ो अनि मट मट वा इहली कोटसम देवरा मेरे की इतनी लुकुबिरी साकन इन बे लुकुबिरी साकिन शाला इसो इट इट इसती मे दंपतिव वंदना करेतवनारा उपस्थान शाला देशनाकरा එතකොට මේකෙ විස්තර කරන්නේ ආනාපාන කියන්නේ කායානුපස්සනාවට අයිති වෙන භාවනා ටිකත් ගැන විස්තර කරලා වර්ණ වශයෙන් ඒ ඔක්කොම විස්තර කරලා ඊට පස්සේ ධ්‍යාන හතර පිළිබඳ ධ්‍යාන සතර පිළිබඳවත් විස්තර කරලා තමයි දේශනා කරන්නේ. ඒකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනිසංස දසයක් පිළිබඳ ඒ තමයි නොවැළීම නොවැල්ම අරතිය මැඩ පැවැත්වීම भयानक अरमुनु मेडपेवत्वीम भयानक अरमुनु इवसीम उपान भयानक अरमुनु मेडीम शीत उष्ण सा पिपासादी पिपासा मेसी मधुर उवदुर इवसीम रूपात्र ध्यानयन पासुयेन लबीम इट पास्से अने प्रकार इद्दिविद लबीम इद्दिविद लबीम मेसे दस आकार आनीसंस कायगत सत्य वेडीमें वकील कियन एक मे कायगत सति सूत्रे देशना करा हुदाई इमन अभी काले अवसन अद दिन अभी मे देशना अवसन करणवा अभी इलंग दवसदि अभी इतरी पाठमट यानवा शील दिनाटम तेरव सरण